මං නිලූකා. අපේ පවුලේ 4 දෙනයි. ඒ අම්මයි තාත්තයි මල්ලි මායි. අපි ගොඩක්ම දුප්පත්. තාත්තා කුලී වැඩ කරලා හම්බ කරලා දීපු දෙයින් තමයි අම්මා හරි පිරිමැස්මෙන් වියදම් කරලා අපේ ජීවිත ගැට ගැහුවේ. අම්මා හැම වෙලාවෙම අපිට කිව්වේ වේලක් නොකා හරි අකුරක් ඉගෙන ගනින් කියලා. මොකද කිසිම ඉගෙනීමක් තිබුණේ නැති අම්මට ඉගෙනීමේ අගේ හොඳටම තේරිලා තිබුණා. අම්මගේ වදකිරීම නිසාම ඕලෙවල් වෙනකන් මං ඉගෙන ගත්තා. ඒත් මල්ලි මටත් කලින් කට්ටි පැනලා ඉස්කෝලේ ගමන නවත්තලා දැම්මා. ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට සුසිල්ල මුණ ගැහුනේ. එයා මල්ලිගේ යාළුවෙගේ අයියා කෙනෙක්. මල්ලි එක්ක එකතු වෙලා සුසිල්ගේ මල්ලි අනුන්ගේ වත්තක පොල් හොරෙන් කඩලා ඒ මිනිස්සුන්ට අහුවෙලා ඒ මිනිස්සු පොලිසිය ගිහිල්ලා තිබුණා. සෑහෙන්න වද විඳලා තමයි අපි උන් දෙන්නව නිදහස් කරගත්තේ. ඒ වැඩවලට ඒ පැත්තෙන් සුසිල් වගේම අපේ ගෙදරින් මං තමයි හැම පැත්තෙම දිව්වේ. කොහොම හරි මල්ලිගේ ප්‍රශ්න ඉවර වෙනකොට අපි දෙන්නත් ප්‍රේමවන්තයෝ වෙලා ඉවරයි. මීට කලින් මං කොල්ලෙක්ගේ යාළු වෙලා හිටියේ නැති නිසා මේ අත්දැකීම මට ගොඩක් අලුත් දෙයක් වුණා වගේම කියාගන්න බැරි මිහිරක් ගෙනත් දුන්නේ. සුසිල් වැඩ කෙරුවේ රසින් හදන තැනක. එයා මටත් එතන රස්සාවක් හදලා දුන්න ලොක්කට කියලා. මට ඒ වැඩ හුරු නැති වුණත් ටික දවසක් කරනකොට නිකම්ම හුරු වුණා. මං විතරක් නෙවෙයි එතන තව ගෑන් ළමයිත් හිටියා. අවුරුදු කාලෙට අපිට වැඩ වැඩි. සමහර වෙලාවට රෑ වැඩ කරන්නත් සිද්ධ වුණා. ඒත් අතට හම්බෙන ගාන වැඩි නිසා කවුරුත් රෑ වැඩට බැහැයි කිව්වේ නැහැ. සමහර දවස්වලට රෑ 9:10ට ඕෆ් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ දවස්වලට අපිට ඕන නම් ගෙවල් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් එළි වෙනකන් වැඩපලේ ඉන්නත් පුළුවන්කම තිබුණා. මොකද ඒකේ වැඩ කෙරුවේ පොඩි පිරිසක් නිසා. එක දවසක් අපිට ඒ විදියට 9ට ඕෆ් වෙන්න පුළුවන් වුණා. එදා සුසිල්ලාවිත් මට කිව්වා අපේ ගෙදර අද කවුරුවත් නැහැ අම්මලා හැමෝම මගුල් ගෙදරක ගිහින් ඒ හින්දා අද රෑට අපේ ගෙදර නවතිමු කියලා. මුලින් චකිතයක් වගේ දැනුණ නිසා මං අදිමදි කළා. ඒත් තීරණයක් ගන්න මහ වෙලාවක් තිබුණේ නැහැ. මොකද වැඩපලේ ඉන්නවා නම් ඇතුළට යන්න ඕන. ගෙදර යනවා නම් ලත නොවී පිට වෙලා යන්න ඕන අනිත් අයට සැක නොහිතෙන විදියට. මං ඉක්මන් තීරණයක් ගත්තා. සුසිල් එක්ක එහෙ යනවා කියලා. ඒ විදියට මං ඉක්මන්ට පාරට ඇවිත් සුසිල් එනකන් හිටියා. එයාගේ බයික් එකේ නැගලා අපි දෙන්නම එයාලා ගෙදරට ආවා. අනිත් අය රහු නොවෙන විදියට. එදා සුසිල් මාව හරි ආදරෙන් ගේ ඇතුළට අරන් දොර වැහුවා. පස්සේ එයා කිව්වා හෙට වැඩට යන්නත් ඕනේනේ ඒ හින්දා ඔයාගේ ඇඳුම හොදලා දාලා ඔයත් නාගන්න මං ඔයාට අඳින්න මොකක් හරි දෙන්නම් කියලා. එයාලගේ තිබුණේ පිටින් උනත් ගෙටම එයා කරලා හදපු නාන කාමරයක්. මං ඇඳගෙන නාන එකක් ඉල්ලුවාම එයා කිව්වා එහෙම එකක් ඕනේ නැහැ ඔයා ඇඳුම් ටික හොදලා දාලා නාගන්න ඔයා නාන තැන්ට මං එන්නේ නැහැයි කියලා. එයා එහෙම කියපු නිසාම මං නාන කාමරයට ගිහින් මගේ ඇඳුම් ටික ඔක්කොම හොදලා දාලා නාගන්න පටන් ගත්තා. ඇස් දෙක පියාගෙන වතුර මාල යටට වෙලා හිටපු මාව එකපාරටම බදාගත්තේ කවුද කියලා මං බැලුවේ කෑ ගහගෙනමයි. බලනකොට සුසිල් එයාත් එයාගේ ඇඳුම් ඔක්කොම ගලවලා දාලා ඇවිත් මාව බදාගෙන. මට ගොඩක් ලැජ්ජා හිතුණා. මොකද මගේ ඇඟේ එක නූල් පොටක්වත් තිබුණේ නැති නිසා. එයා මගේ කන්ට කරලා කිව්වා ඔයා බය වෙන්න එපා අද නැතත් කවදාහරි දවසක ඔයාගේ ඇඟ මං දකින්නවනේ ඒක නිසා ඒක අද වුණා කියලා කලබල වෙන්නත් එපා කියලා. එහෙම කියලා වතුර මාල යටදිම එයා මගේ මුළු ඇඟම අත ගෑවා. මුළු ඇඟම ඉම්බා. මට නොතේරෙන විදියට හැපුවා. ඒ වගේම තව තව දේවල් කළා. මං එහෙම පහසක් ලැබපු පළවෙනි පාර ඒක. ඒ පහස මටත් ගෙනාවේ පුදුම සුවයක් වගේම පාලනය කරගන්න බැරි හැඟීම් ගොඩක්. ඒ නිසාම එයාට ඕන දෙයක් කරගන්න ඇරලා මං පාඩුවෙම හිටියා. එයාම මගේ ඇඟේ සබන් ගාලා මාව නෑව්වා. පැයක් විතර නාලා අපි දෙන්න ගෙටාවේ නාපු විදියටමයි. ඒ එනකොට එයා මාව හරහට වඩාගෙන ආවේ. ඇවිත් මාව ඇඳ උඩින් තියලා එයාත් ඇඳට ආවා. එදාර ගොඩාක් දේවල් සිද්ධ වුණා. මහා වයසක් යන්නත් කලින් මා සුසිල් අතින් ගෑණියෙක් වුණේ. එදායින් පස්සේ අපේ හැඟීම් කොයි වෙලාවෙත් උණුසුම් වෙලායි තිබුණේ. සුසිල් හැම වෙලාවෙම කිව්වේ කසාද බඳිමු කියලා. මා සුසිල් ගැන අම්මට කිව්වහම අම්මා කිව්වා මට මගුල් කරන්න නම් සල්ලි නැහැ උඹලට ඕන නම් උඹලට කැමති විදියට කරගනිල්ලා කියලා. අම්මා එහෙම කියපු නිසාම අපි කසාද රෙජිස්ටර් කරලා වැඩපොළ කිට්ටුවම තිබුණ පොඩි ගෙයක් කුලියට අරන් පදිංචි වුණා. අපි දෙන්න හරි ආදරෙන් ජීවත් වුණේ. අපිට අපි නැතුව මොහොතක්වත් ඉන්න බැරි තරම් ආදරයක් අපි දෙන්න ගාව තිබුණේ. බැඳලා වැඩි දවසක් යන්න කලින්ම මං ගැබිනියක් වුණා. මගේ වැඩට යන ගමනත් නතර වුණා. අපිට මුලින්ම ලැබුණේ නියුන් දරුවෝ. දරුවෝ දෙන්නෙක් එකපාර ලැබුණ එක අපේ ආර්ථිකයට ගොඩක් බලපෑවා. ගෙදර වියදම් වැඩි වෙද්දී සුසිල්ට ඒ බර දරාගන්න අමාරු වුණා. එයා බීමට ඇබ්බැහි වුණා. බීලා ඇවිත් නිකන් හිටියෙත් නැහැ. ඒ නිසාම ආයෙ පාරක් මට දරුවෙක් ලැබෙන්න ආවා.
මුලින්ම දුවෙකුයි පුතෙකුයි හම්බුණා මට ආයෙත් පුතෙක් හම්බුණා. ඒ වගේම සුසිල් තවත් වෙනස් වුණා. සමහර දවස්වලට පොඩි දරුවන්ට දෙන්න කිරිවත් මං ළඟ තිබුණේ නැහැ. මොකද gedara තියෙන දෙයක් ලොකු දරුවෝ දෙන්නට කන්න දීලා මං බඩගින්නේ ඉන්නේ හිටියේ. හරියට කෑමක් බීමක් මට ලැබුණේ නැති නිසා පොඩි දරුවන්ට දෙන්න මට කිරි එරුණේ නැහැ. කොහොම හරි අවුරුදු දෙකක් මම මේ හැම දුකක්ම දරාගත්තා. අන්තිමට පොඩි දරුවට අවුරුදු දෙකක් පිරෙන දවසේම මං දරුවෝ තුන්දෙනාවත් අරගෙන මගේ අම්මා ගාවට ගියා. ගිහින් දරුවෝ තුන්දෙනාව අම්මට බාර දීලා මං රට ආවා. මගේ අම්මා එයා ගෑස් දෙක වගේ මගේ දරුවෝ තුන්දෙනාව බලාගත්තා. සුසිල් දැන් ඉබාගාතේ ඇවිදිනවලු. සමහර දවස්වලට ගෙදරට ඇවිල්ලා කියනවලු මගේ දරුවෝ බලන්න ඕන කියලා. ඒ වෙලාවට අම්මා එයාව බැනලා එලව ගන්නවලු. මං දැන් මෙහෙට ඇවිත් අවුරුදු 5ක් වෙනවා. දරුවන්ගේ වියදම් වලට ඕන කරන හැම සතයක්ම මං අම්මලට යවන්නේ අම්මලගේ වියදිනුත් එක්කමයි. ඒ වගේම අපේ අනාගතයටත් මං සෑහෙන ගාණක් මේ වෙනකොට ඉතුරු කරගෙන තියෙනවා. මං අසරණ වුණු වෙලාවේ මට පිහිට වුණේ මගේ අම්මා. එයා මගේ දරුවෝ තුන්දෙනා බාර නොගත්තනම් මේ වෙනකොට දරුවෝ තුන්දෙනාවත් මරලා දාලා මාත් මැරිලා. මං තව අවුරුදු 5ක් මේ විදියට ඉඳලා මගේ දරුවෝ ගාවට යනවා. ඒ යන කාලේ වෙනකොට සුසිල් හොඳ මිනිහෙක් වෙලා හිටියොත් ආයේ යත් එක වහලක් යටට යන බලාපොරොත්තුව මගේ හිතේ කොනක තියෙනවා. ඒ මොකද සුසිල් තාම මගේ කසාද මිනිහා වගේම මගේ දරුවෝ තුන්දෙනාගේ තාත්තා නිසා.